බුවන් දරුවුණ සිරුදනාටරන අපි මෙතෙක්කල් එකළ හැපන්තියේ ඉන්ටනේට් සහ ඊමේල් පාඩමේ වීඩියකොටස් ගණනාවකින් ඔබ හමුවුණ. හමුවච්චේ ඇම වෙලාවකදීම පාඩමේ තියන විශෂය කරටු මොනවද කියනෙක අපි ඔබවෙත ළඟ කල තරම්. දෙම කතා කරන්න සෝදානම් වෙන්නේ මේ පාඩමේ තියන අවසානම මාතෘකා. මේ කොටසත් එක්ක අපිට බොහෝදුරට සාමාන්‍යපල විභාගයේදී යම්ඥම් ප්‍රශ්න ඇහෙන්න පුළුවන්. මෙතෙක්ල් තිබර ප්‍රශ්පත්‍රවලත්න් වාර්භාග ප්‍රශ්න පත්‍රවලත්න් මෙන කොටස සම්බන්ධ කරලා විවිධාකාරයේ කෙටි ප්‍රශ්න සකස්වෙල තියෙනවා අපි දැකළ තිේයක්. එක නිසා. අපි කොහොමද මෙන මේ කොටසට මන දෙන්නන්නේ තතිනේඒ ප්‍රශ්න වලට කහම අපි උත්තරලයන්න කෙ බලමු මෙනවේ කොටස නැතින අප මේ කතා කර න වලාකුළු පරිගනක සංකල්පය කියෙන කොටස. අදවන විට ලෝකයේ බොහෝ දෙනෙක් පවිච්ි කරන කොට සබ බෝට පත්තුලත් තින්න සේවාක්හට පත්තු ලතින්. බල මොකද මේ වලාකොළු පරිගනක සංකල්ප පයහෙමත් නැතිනම් කලවඩ් කම්පියටක් කියන්නන්නේ කියන එක. පෞද්ගලක පරිගෙනකතුළු සියලු පරිගනක ජාල සහ ජංගම මේවලාම්. බදන්න පෞද්ගලි පරිගණක අපිට අපේගේවල්ලතියෙන පරිගනක. ඇතුළෝ සේලු පරිගනක ජාලසාහ ජංග මෙවෙලාම්. ඒ පෞද්ගලික පරිගණකන් අනෙක් පරිගනක ජාලතේක නෙට්වර්ක් වෙනනති නැක්. මේ වසා ජංග මේ වලලා දිෙන මොබයිල් ඩවයිසස් ජංගම කියන්න අපිට අත්ේ අරයන්න පුළුවන් දේව. මෙන මේ සියලු උපකරන රැහැන් රහිත සම්බන්ධතාව ඔස්සේ. රැහැන් රහිතේ කියැන වලස් ක්‍රමේ එකට වයර් නැතුව. අර සංඥාමාර්ගෙන්. සම්බන්ධකම් පවත්තමින් ඒ කාබද්ධව අවශ්‍ය ඕනෑම මොහොතක මෙ එකනිකට සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය කරන ඕනෑම මොහොතක දෙක ඕනම වෙලාව ඕනෑම තැනක සිට එතන අපට පාරක තොටක දිවෙන්න පුුවන් ගදරකදි වෙන්න පුළුවන් පාසලක දිවෙන්න පුළුවන් මෙ අපිට අවශ්‍ය ඕනෑම තැනක සිට තොරතුරු ලබාගැනීමට හාත් තැන්පත් කිරීමට තොරතුරු ගන්නක් පුළුවන් වෙන්න ඕන තැන්පත් කරන්න මෙතන ගබඩා කරන්නත් පුළුවන් වෙන්න ඕන මෙන්න මෙහෙම පහසුකමක් සලසන සේවාභකර් තමයි දරූ අපි කියන්නේ. වලාකොළු පරිගනක සංකල්පය කියලා. දෙ අපිට ඕනෑම වෙලා දත තැන්පත් කරන පුළුවන්න ඒවා ඕනෑම තනකින්දන්න ලබාගන්න පුළුවන්ම් ජංගම් මෙවලාම් ඉරි පේ පෞද්ගලික පරිග පරිගනක ජාල මේ සියල්ලත් එක්කම සම්බන්ධ වෙලා වැඩකටතු කරන්න පුළුවන් නම්. ඒකට කියනවා වලා කොළු පරිගනක සංකල්පනති නම් කලව් කොම්පියටක් කියලා. මෙහෙම සේවන් අදනකොට ලෝකයේ බොහෝ තැන්වල අපට එපවා භාවිතා වෙනවා. අපි බලමු උම්මේක තියෙන දේවල් මොනවද කියන එක. දෙ අපිට මේ වලාකුළු පරිගණක සංකල්පයත් එක්ක ලබාධන සේවාවන් කහිපයක්ත් ඒෙන. පලවෙෙන එක තමයි දරුව. යට තල පහසුකම් සේවාවා. අපිට අවශ කන මේ පරිගනක සම්පත්තුවලට අවශ්‍ය කරන. යටතල පහසුකම් සැපීම සේවාවක් මෙන මේ වලාකුළු පරිගණක සංකල් පෙත්තුළ අපිට දකින ලැබෙනවා. මෙන මෙගඩප එක කියනවා IAAs කියලා IAAS in ක් ඇස சවිස් කියන එක. ஐ බල මොකදදම IAAAS නැතිනම් යටතල පහසකම් සවාවක් විදදියට කොහොමද වලාකුළු පරිගණක සංකල් පෙනති නම් ளudட்් කම්्यටங වැඩ කරන්න කියෙන අතත්්‍ය පරිසරයක් ගොඩනඟ සේවාදාය පරිගනකවල සහය තුළින් අතත්්‍ය පරිසරයක් එක කල්ප කල්පිත මතක කල්පිත පරිසරයක් ගොඩනඟලා සේවා දායක පරිගනකවල සය තුළින් එකගන අපේක් අන්තර්ජාලය තුළ තියෙන සව කම්පියුටස් භාවිතා කරලා දත්ත ගබඩාකිරීමට අවශ්‍ය අවකාශය ලබාදීම සහ අපිට ඩේට සේව් කරල යන පුළුවන්. සහ ස්ථාපනය කර ඇති විශාල දත්ත මධ්‍යස්ථාන හරහා විධ සම්පත් ලබාදීම. එ ති අපට ඒ අතත්්‍ය පරිසරක ගබඩා කලා තියෙන නතින ස්ථාපනය කළලා තියෙන දත්ත මධ්‍යස්ථන හරහා ේට සෝස් ගබඩා කර තියෙන මෙ මේවා හරහා අපිට විධ සම්පත් ලබාදීම හැකියාවක තිෙන මේ වලාකළු පරිගනක සංකල්පේ. එතකොට එතන ද අපිට පුළුවන්කමතියවත් සේවාදායක පරිගණක පහසුකම ලබාගන්න දෙ අපිට පෞද්ගලිකව සේවාදායක පරිගණකයක් නඩත්තු කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නොවවෙන්නට පුළුවන් ඒ නිසා අපිට ඒවගේ අවස්ථාවක දී පුළුවන් කමතීරා මෙන්න මේ වලාකුළු පරිගනක සංකල් පේ තියෙන සේවාදායක පහසකම ලබා ගන්නට ඒ එක් දර ගිනි පවරු ද ගිනි පවරු අපට දෘඩ ගනිි පවරල උබහල ඇති. මරදු ගිනි පවරක්න අපේ කම්පිියුටර එකේ මෙෙුම් පදති අත්තෙේ අපිට ලැබිලතියෙනවා. නමු දෘඩ ගිනිි පවරු අපිට හම්බවෙන්නේ නෑ එහෙම සාමාන්‍ය ගන්න හොයාගන්න අමාුර එක නිසා අපිට පුළුවන් කමතිනම් මෙන්න මේ දෘඩ ගිනි පවරක්. අන්ර්ජාලය තුළ තියෙනකත් පහවිතා කරන්න. දැ මේකන සාමානෙන් ඔටෝමැටිකල අපේ දත්ත ගන්න කොට දුෘඩගිවරු හරහා ෆිල්ට වෙලා තමයි දත්තයින්නේඒක් නිසාපි ඔටෝමටිකලිම මෙේ දුඩ ගිනි පවරු කියන පහසු කමනති නම් ෆයවෝල් කිය පහසුකම අපි අත්ව දිනවා. දකොට මෙන්න මේවාගේ පහසුකම මේ කියන්නේ සේවාදායක පරිගන පහසුකම් සහමේ ගිනිි පවුරු පහසුකම් ලබා ගැනීම අපි අර වලාකුළු පරිගණක සංකල්පේ තියන යටි තල පහසුකම් සේවාට අයිති වෙන සේවාවක් විදියට අපි සලකනවා. ඉට පස්වි දරුවුණේ අපිට තියන මේ සංවර්ධන පරිසර සේවාක් විදිර ගන්න පුුවන් මෙන්න මේ වලාකුළු පරිගණක සංකල්පය. එතන දී අපිට අප පරිගණකය තුළ මේ ුම් පදතියක් නැති වෙන්න පුළුවන්. මේ හිුම් පදච්චාන්නන වෙන්නපු ත භාරිසර ඇතන අර පරිවර්තක භාෂා පරිවර්තකයන් අවශ්‍ය වෙන්න පුළුවන් මෙන්න මේ දීවල් අපිට අපේ පරිගනකේ නැතුව අන්තර්ජාලය තුළ තින සේවක් ව විදිට ලබා කිරණනි හැකියාව අද වෙනකට ලැබිලති නතකොට සංවර්තන පරිසර සෙවක්විදිහිටත් අපිට මෙනේ වලාකුළු පරිගනක සංකල්පය භාවිතා කිරණි හැකියාව තේරම්. එතවට අපි අවසාන වශයෙන් කතා කරනවා මුදුකංග සවක් ලෙස දෙ අපිට සමහරවස්ථාවලද අපේ පරිගනකේ මුදුකාං ස්ථාපනය කරගන්න අවස්ථාවල් ලැබෙන්නේ නෑ යම් යම් ගැතුළු නිසා ක ඩමන්ද වන්න පුළුවන් ඒ මහ තිනිට ඒ ෙට ෆයිල්යක් හයාගන්න බැරිවෙන පුළුවන්. එක්කෝ අපිට සල්ලිදිල ගන්න මුදල් නැතිවෙන්න පුළුවන් මොකක්හරි ප්‍රමයක් නිසා අපිට අපේ කම්ප ියටේ ෝ හ ගන්න ව න දේට් කරන්න වවශතාව ැන අපපේට කරමීම හැකියාවක් නැව වන්න පුළුවන් ව මේවාගේ හේතු නිසාම් ගුදුකාංගයක් ලබාගන්න බැරි වනුතින් අපිට පුළුවන් කමතිනා මෙන්න මේ වලාකුළු පරිගනක සංකල්පය තුල ක්‍රියාත්මක වන රදු කාංග භාවිතා කළ ලබේ වැඩ කටේතු කරගඩ. එතකොට මේ මේේල් බොෝදදුට මේ මොබයිල් ෝනල න්න පුුවන් කම තියෙන. ඇත්තර මොබයිල් ෆ ඇත් මේ වඩඩ වගේ ක්‍රියාත්මකුවන ඇතිනම් ෆෆිස් පැකේජත් එෙක්ක සම්බන්ධුවන දිහට ක්‍රාත්මකුණාට ඇත්තටම තියනෙක් වෙබ බ්‍රවසරග කරහ ක්‍රියාත්මක වන ක්‍රියත්මක වීමක්. මෙ මේ වගේ දේවල් එෙක්ක අපිට මුෘදුකාංග ලබාගෙනේ පහසුකම මෙ මේ වලාකුළ පරිගණක සංකල්පයක්ත් එක්ක ලැබිලා තියෙන. අපි බලන්න ඕන වලාකුළු පරිගණක සංකල්පයක ගෙන මෙවන් මේ සංකල්පයක තින වාසිය අවාසේ. බල මුලිම වාසි මොනවද මේ වලාකුළු පරිගණක සංකල්පය තියනගේ. මුරුදුකාංග සඳහා යන වියදම අඩුයි. ති අපිට අපේ පරිගණකයක ස්ථාපනය කරගානට මුොදුකාං ගවශ්‍ය වෙනවා මෙම මිලදී ගත යුතු සාමාන්‍යෙන්. නමුත් අපේ රටේ නම් බොහෝදුරට මේවා මිලදී ගන්න අර ක්‍රරක්කර් ඕොනැති නම් ලයිසන් කීහයක් කොයින්නරි හොයාගෙන ම කාරි හොර වැඩක් කරල තමයි හි බාවිතා කරන්න. නමුත් ඇතරන මුලෙදීගන්න වනම් යන රදුකාංග බද වැඩි එක්නිසා වල්්‍ය වලාකුළු පරිගනත සංකල්පයේත් තියන මුරදුකාග භාවිතා කරන්න කොට අපිට එහෙම වියදම කියන්නේ නෑ. කාරිසාදන වැඩ දිනු වීම කාරි සාදන වැඩිෙනවා කියන්නේ මෙමයි කරන කාරය හරයයට රගන්න ළ ද ක රක්කර ො හක්ගෙනන. නිවන් වලාකුළ පරිගන සංකල්පේතියන බරදුකාන්ග කරම් වැඩ කරනකොට එහං කරන්න තියෙන දේවල් ලොක්කොම කරගන්න පුළුවන්. නඩත්තු ගැටලු අවම්වීම. නඩත්තු ගැටලු අවවම කියල කියන්නේ. අපිට මේ වගේ අ වැඩිය සවිස් කටයුතු එක කැන්නේ මහරරි අප්ඩේටං කටයුත්තු වග දවල් කරන්න අවශතාවයක්න නඩත්තු කිරීම කෙරරින්නේ අන්තර්ජාලය හරහම තමයි. අවසාන වවාස විරරිමිය පොතේ තිෙනවා. ංනික යාාවත් කාලනි කිීම. දෙ අපට අපේ කපூටර ஸ்டෝල් ක තිරரோ යමගේ සො ඒක යාාවත් කාලිනි කිරීමත නම් அडட்් රීම අපි විසිං කල යුතු. ඒකට ड වදමක් වෙනම යනවා. තාක්ෂණක ඥාණයක් වෙනම අවශයනවා. න මුකුත් ැතු අපට වලාකුළු පරිගනක සංකල්පය තියෙන බෘුදුකාංගයක් භාවිතා කරනවා නම් ඒ ටෝමටිකලීමක් සිදුව වෙනවා. දෙඟහි බලමුූ මොනවද මේ අවාසි මෙ මේ වලාකුළ පරිගෙනක සංකල්පය තුළ දකින්න තියෙන අවාසි මොනවද කියන එක. දෙ මේක තින ප්‍රධා අවාසයක්ත්තම අපිට නිතරම මේ බුරදුකාන් ගත්තෙක් නැතිනම් මේ සේවාවන්න එ වැඩ කටයුතු කරන්නම් අන්න වාර්යම අන්තර්ජාලය අවශ්‍යගෙනවා. මෙක් තර අවාසියා මොකද ඇත මවස්ථාවල් අපිට අන්තර්ජාල නොතිබෙන තැන් තියෙන පුළුවන් ලංකාවගේ ටක එක නිසා අපිට තියෙන පහසුවමක් ගත්තහම ට නිතරම් භවිතා කරේ ොහක කියවත් පුරුව මොකද අන්තර්ාල පහසකම් හැම වෙල්ලා අපිට නොති වෙන නිසා. යමතම අඩු වේග සම්බන්ධයකෙන් අපිට කනෙක්ෂනයකෙන් ඩේඩ කනෙක්ෂන එකක්ති නවා කනක්ෂ තිබනට ස්පිඩ්ඩක මද ස්පිඩ්ක මදදි නතේ ක ඩ ස් ක ස්පිඩ මදි නොති. අපිට නේ බොදු කාංගොලින් හරියට වැඩක් ගන්න බැරිවිෙනවා. ඒක මතමයි දරවන තවදයක්. තාක්ෂණික පැත්තේ ඥානයක් අවශ්‍යයි. බොහෝ දෙනෙකුට මෙනෙම කිය මේ වලාකුල පරිගන සංකපයත් එහ ැටහන තිෙන දැනු ආඩුි. අන්න ඒවගේ තැන්වලද අපිට අවාසියක් අත්වෙනවා වලාකුළු පරිගණක සංකල්පය භාවිතා කරනකොට. හොඳයි එහෙමන අපි මේ වෙනොට එකොළහ පන්තියේ තුන්වැනි පාඩමේ අන්තර්ජාලයසාහ විද්‍යුත් තැැෑලගෙන පාඩමි. ඔබට දෙන්න තියෙන සියලුම විශය කරුණු. මෙ කොට මේ ීඩිය පාඩම් මලාවත් එක්ක ලබාදී හමාරයි. ඒගනිසා දැන් අපිට ඊළඟට දැන්යි වැඩ තියන්නේ මේ පාඩ මේ වැඩතිීන මෙතෙක්කි දැනුම ලබා ගත්තේ මේ දැනුම අපට ඕනෑම තිස්සානකින් ලබාන පුළවා එවගේම දැනුම ලබාගතර පස්සේ ඒ දැනුම කොහොමද යෝදාගනේ දැනුම යොදාගන කහොම අපිට ප්‍රශ්නයක උත්තරයක් කළ න්න කෙනෙක අපි කතාරන්න ඕනේ.දැ ඉදිරියේ දියබට හම්වෙනවා මෙම පාඩම ඇසුරෙන් වසර පහවත්න් ප්‍රශ්න පත්‍රසා කටන අවස්ථාව හම්බ වෙනවා ඒගන්නේ ඔබ ලියන්න ඕනේ ඔබ ඔබ තමන්නේ වැඩසරන්න ඕනේ අපි ගුරුවර විදිහයට කොච්චල අපි වැඩකරත් වැඩක් නෑ ඔබ අවසානයට විභාගයට පිණිසිටින් එක් නිසා ඔබ හරියට වැඩරන්න ඕන පේපස් ලියන් ඕන පක්ටිස් වෙලා අන්න ඕන විාගයට ප්‍රක්ටිස්වමින් තොර විභාගට කිල්ලා ඒ වෙලාවට පක්ටිස් වෙන්න ගත්තොතුන් අපට විභාගි ලියන්ඩ වෙන්න ඊළඟ අවරුද්ද ඉළඟවාර. ඒක නිසා අපි ඒත්තත්වයටට පත්ව වෙන්නඇතුව පස් පේපස් ටි කරම. ප්‍රශ්න කටළ තුතිවනම් මට යොමු කරන්න එවට උත්තරමන් වදකල හොයාගම ඒ හොයාගෙන අපි හොඳ දි් ගමනක් යමු මේ පාඩමින් ඔබට ලහුණ උසාමානෙන් ලකුණු දහයෙක්කෝගේ ප්‍රමාණයක් ගණන්නඩ පුළුවන්කමතියෙනවා. මානතල විභාගයට එ නිසා ඒ ලකුණු දහයක් ලබා ගැනීමේ ව්‍යයා මේ අපි දැ භාග ඇඉවරේ දිසරි ා තමයිද ඉදිරියට තිෙන්නේ ඒතමයි වැඩ කිරීම මෙ ඥානය ලබාගත්‍ර වැඩක් නෑ ඒ ඥානය මෙතනඒ බුද්ධයනෙ දැනුුවෙන් අපි ප්‍රයෝජනයයක් ගණ්ඩොන්ය බුද්ධිය භාවිතා කරලා. හොඳයි එහමනම් වීඩිය පාඩම් මාලාලවත් එක්ක ඉදිරියට රැඳී සිටින්න ඔබට මෙතෙක් මෙතැන් සිට ඉදිරියට ඔබට මෙතැන් සිට ඉදිරියට ප්‍රශ්න වලට උත්තර ලීම සඳහා ප්‍රශ්න මඔබත ලබා දෙනවා. ඒ ප්‍රශ්න වට උත්තර ලියන්න ඉටරි පස්සේ අපිට ලොහු ගමනක්කයන්ට මාවතක් හදාගන්නට පුළුවන් එහමනම් සල්මදිනාට ජයග්‍රහහි මාවකර ගමන් කරන්න සුභාශෂයුතු කරමින් එකකොල හැ පාන්තිය එතුම් වැනි පාඩම මෙතකින් ඉගැන්ලීම නිමා කරනවා වැඩකට යුත්ත එකි නැවතහමයමු සසිල්ීමදිනාට සුභ දවතල් අයිබුවන්.